කාලගුණය පිළිබඳ නවතම තොරතුරු රැගෙන ඒමටයි ආර්.ඊ.ඇයි මේ සූදානම. තවම ආර්.ඇයි ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අද රාත්‍රියේදී උතුරු මැද වයඹ පළාතට වැසි ඇදහැලීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. අඩුපීඩන කලාපයේ මේ දිනවල දිවයිනින් බැහැර වෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. නිල්වලාගංගේ ජල මට්ටම අකුරැස්ස පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බැවින් එම ප්‍රදේශවට ජනතාව කල්පනාකාරීව පසුවන ලෙස ආර්.වී.ඇයි ඉල්ලා සිටිනවා. සුලගෙන්ද ප්‍රවේසම් වන්න. තවද ලුණුගම් මෙහෙර මව්වාර රාජාංගනේ තබ්බෝව දැදුරු ඔය වාන්දමමින් තිබේ. මීට පෙර දින කිහිපයේම හම්බන්තොට මාතර දිස්ත්‍රික්කවලට පැවති වර්ෂාව නිසා අද දිනේදී හම්බන්තොට මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ පාසල් වසා තැබූ අතර හෙට දිනේද එම හම්බන්තොට හා මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව ආර්.ඊ.ඇයි ප්‍රොඩක්ෂන් අපට තොරතුරු ලැබිනි. සති දෙකක් පමණ එක දිගට පුත්තලම දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 8056ක පුද්ගලයින් 31720ක් පීඩා විඳින අතර නිවාස 115කට අර්ධහානි හා නිවාස 23කට පූර්ණහානි සිදු වී තිබේ. වර්ෂාවත් සමග ඩෙංගු උවදුර හිස ඔසවමින් සිටින බැවින් සෞඛ්‍ය මර්ධන ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති බවද ආර්.ඊ.ඇයි අපට දැනගත හැකි විය. නැවත මතක් කරනවා යාළුවනේ, හම්බන්තොට මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට එනම් ඔක්තෝබර් 31 වන දිනද වසා ඇත. ආර්.ඊ.ඇයි ප්‍රොඩක්ෂන් ඉතා ආදරයෙන් අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ පරිසරය පිළිබඳව අවධානයෙන් කාලය ගත කරන්න. ස්තුතියි.